සුබ දවසක් හැමෝටම. අද 2024 සැප්තැම්බර් 10 වනදා එළම ජනාධිපතිවරණ හේතුවෙන් පාසල් නිවාඩු ලැබෙන දින සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අපි මේ වීඩියෝ එක සාකච්ඡා කරන තයික් මිනිම්ම මේ නිවාඩු දින සම්බන්ධයෙන්. එළම ජනාධිපතිවරණ හේතුවෙන් දිවයිනේ සිරු පාසල් සැප්තැම්බර් 20 වෙනි දින වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම වසා දැමෙන පාසල් නැවත සැප්තැම්බර් 23 වෙනි දින ආරම්භ කිරීමටද නියමිතව ඇත. එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වෙනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාමධාරින්ට ලබා දිය යුතුයි. තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ වකවානුතුර පමණක් වසා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වන අතර එම පාසල් වෙත දින කිහිපයක නිවාඩුවක් හිමිව තිබෙනවා. එහෙමනම් මේ ආකාරයට ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා පාසල් ලේඛනය මෙන්න මේ ලිපි හරහා අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ඔබට අවස්ථාව තිබෙනවා මේ ලිපිය තුළ තිබෙන පාසල් නාම ලේඛන අනුව ඔබේ පාසල මේ ආකාරයෙන් නිවාඩු ලබන්නේ පාසලද කියන සම්බන්ධව දැනගන්න. ඒ වගේමයි මේ එක් එක් පාසලට නිවාඩු ලබා දෙන දින සම්බන්ධව ඔබට දැක ගන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න කැමති මේ දින වකවානු එක් එක් පාසල අනුව වෙනස් වෙති වෙනවා. එනිසා ආරාධනා කරනවා ඔබට මෙන්න මේ වගු හරහා මේ සම්බන්ධ දැනුවත් වෙන්න කියලා. අපි මුලින් බලමු මේ පාසල් මොනවද කියලා. කොළඹ රාජකීය විද්‍යාලය, දේශීය නාගරික විද්‍යාලය කොළඹ, පත්තලගෙදර විද්‍යාලෝක මහාවිද්‍යාලය, නෙට්ටඹුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහාවිද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලය, කළුතර මියුසියස් විද්‍යාලය, මහනුවර ආදර්ශ විද්‍යාලය, මාතලේ ක්‍රිසුදේව ජාතික පාසල, නුවරඑළිය ගාමිණී ජාතික පාසල, ගාල්ල සවුත්ලන් විද්‍යාලය, ගාල්ල ඇලොසියස් විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය, මාතර මධ්‍ය මහාවිද්‍යාලය, හම්බන්තොට සූචි ජාතික පාසල, යාපනය මධ්‍ය මහාවිද්‍යාලය. මෙන්න මේ මම නම් කළ පාසල් ඡන්ද ගණන් කිරීමේ කටයුත්ත නිසා නිවාඩු ලැබෙනවා දිනවකවානු ගණනාවක්. එහෙමනම් මේ සම්බන්ධවයි ඔබට මේ වගහරල් එකපාරකින් මේ අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් මේ නිවේදනය වෙත අපි නැවතත් යමු ප්‍රධාන නිවේදනය වෙත. එළැඹෙන ජනපතුරණ හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වෙනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම වසා තැබෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමටද නියමිතව ඇත. එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාමධාරින්ට ලබා දිය යුතුයි. තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ වකවානුතුර පමණක් වසා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වන අතර එම පාසල් වෙත දින කිහිපයක නිවාඩුවක් හිමිව තිබෙනවා. එහෙමනම් මීට පෙර අවස්ථාවේදී ඔබ දැනුවත් කළා මෙන්න මේ වගුවේ දැක්වෙන ආකාරයට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන පාසල් වලට නිවාඩු ලැබෙනවා ඇති. එහෙමනම් මේ නිවේදනය රජයේ පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට, දෙමව්පියන්ට, ඒ වගේමයි ගුරුන්ට දෙකට කරනවා. ඒ නිසා ඔවුන් දන්නවරෙන්ම මේ වීඩියෝ එක අපි ෂෙයා කරමු. ඒ වගේමයි මේ වගේ වැදගත් අධ්‍යයන පුතුලක් රැගෙන එන වීඩියෝ කරා අපි දමමු. එතෙක් ඔබට සුබ දවසක්.